වන රොමි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ sausage spaghetti එකක් හදන විදිය ගැන. මේ spaghetti එක වෙනස්ම රසයකින් වගේම වෙනස්ම විදියකට හදන විදිය මම ඔයාලට කියලා දෙන්නම්. මේ spaghetti එකට ගොඩක් ingredients ඕන වෙන්නේ නැහැ. හරිම පහසුවෙන් gedara thiyema හදා ගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව ඉක්මනින්ම වීඩියෝ එකට යමු. මුලින්ම අපිට ඕනි වෙනවා ස්පැගටි සහ සොසේජ්. මෙතන මම ස්පැගටි ග්‍රෑම් 300ක් විතර අරගෙන තියෙනවා. ඒ වගේම මෙතන එක පොඩි සොසේජ් කරලක් 3කට කපපු සොසේජ් කරන් 10ක් විතර අරගෙන තියෙනවා. දැන් මේ මම කරන විදියට ස්පැගටි කූරු 5-6ක් විතර අරගෙන සොසේජ් කෑරකුත් අරගෙන මෙන්න මේ විදියට ඒ සොසේජ් කෑල්ල ඇතුළට ස්පැගටි කූරු ටික යවන්න. ස්පැගටි ටික මැදට වගේ වෙනකන් සොසේජ් කෑල්ල යවන්න. මම තව එකක් කරන විදිය පෙන්වන්න. මේ තියෙන්නේ මම ඒ වගේ හදාගත්ත ටික. දැන් මේ ටික හොඳින් තම්බ ගන්න ඕනි. ඒකට මම හොඳින් නටන වතුර එකකට පොල්තෙල් මේසැහැඳි එකකුයි ලුණුකුඩු තේහැලි එකකුයි එකතු කරගෙන මේ ලුණුකුඩු ටික හොඳින් දිය වෙනකම් කලවම් කරගන්නවා. ලුණුකුඩු ටික හොඳින් දිය වෙලා වතුර ටිකත් පැහෙනකොට මෙන්න මේ විදියට මම හදාගත්ත සොසේජ් ස්පැගටි ටික එකතු කරගන්නවා. ස්පැගටි තම්බනකොට මේ විදියට තම්බ ගන්න. විනාඩි 10ක් 15ක් විතර මේ ස්පැගටි ටික හොඳින් තැම්බ ගන්න. සොසේජ් කෑල්ල ඇතුලේ තියෙන ස්පැගටි කොටසත් හොඳින් තැම්බෙන්න ඕනි. නැත්නම් කන වෙලාවට අමුවට හැපෙන්න බලනවා. විටෙන් විට මේ ටික කලවම් කරගන්න. ඔයාලමක YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. දැන් නම් ස්පැගටි ටිකයි සොසේජ් ටිකයි හොඳින් තැම්බෙලා තියෙන්නේ. මම දැන් ලිප ඕෆ් කරගෙන මේ වතුර ටික හොඳින් පෙරා ගන්නවා. ඒ අතරතුරේ මම සොසේජ් ස්පැගටි ටික හදා ගන්න යන්නේ. ඒකට මුලින්ම මම මේ වගේ තාච්චියක් ලිපේ තියාගෙන පොල්තෙල් මේසැහැදි හතරක් එකතු කර ගන්නවා. පොල්තෙල් ටික රත් වීගෙන එද්දි මම chop කරගත්ත ඉඟුරු සහ සුදු ලුණු paste එකෙන් මේසැහැදි එකක් එකතු කරගෙන මේ ටික රන්වන් පාට වෙනකම් හොඳින් බැද ගන්නවා. රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ මම හේනියට ලියාගත්ත ලොකු ලුණු ගෙඩි එකකුයි අම මිරිස් කරන් 3-4කුයි ලොකු මාළු මිරිස් කරන් 1කුයි එකතු කරගෙන මේ ටික විනාඩියක් විතර උයා ගන්නවා.
දැන් මම ටොමැටෝ සෝස් මේස හැඳි දෙකක් එකතු කරගෙන මේ ටික තත්පර 30ක් විතර උයා ගන්නවා. ඊට පස්සේ මම කැලිමිරිස් තේ හැඳි එකකුයි කම්මිරිස් කුඩු තේ හැඳි එකකුයි ලුණු කුඩු තේ හැඳි භාගයකුයි ඒ වගේම වතුර මේස හැඳි දෙක තුනකුයි එකතු කරගෙන මේ ටික තත්පර 30ක් විතර උයා ගන්නවා. දැන් මම කලින් හොඳින් තඹල වතුර ටික පෙරාගත්ත සොසේජ් ස්පැගටි ටික මෙන්න මේ විදියට එකතු කර ගන්නවා. ඒ ටික එකතු කරගත්තට පස්සේ ගොඩක් පරිස්සමින් මෙන්න මේ විදියට කලවම් කරගන්න. මම මේ ගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රමාණයත් එක්ක පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඔයාලට එතනින් බලා ගන්න පුළුවන්. දැන් මම අන්තිමටම පීනියට ලියාගත්ත ලීක්ස් මිටක් එකතු කර ගන්නවා. ලීක්ස් ටිකත් එකතු කරගත්තට පස්සේ මම ගොඩක් පරිස්සමින් තත්පර 30ක් විතර උයා ගන්නවා. දැන් නම් මම සොසේජ් ස්පැගටි එක හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ මම හදාගත්ත සොසේජ් ස්පැගටි එක. බ්‍රෙක්ෆාස්ට් එකට වගේම ඩිනර් එකට හරිම පහසුවෙන් මේ වගේ සොසේජ් ස්පැගටි එකක් හදාගන්න පුළුවන්. රසම රසට වගේම ටිකක් වෙනස් විදියකට මේ සොසේජ් ස්පැගටි එක හදාගෙන අපිට රස විඳින්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න.